දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 464 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකියෙන් පෙන්වන්නට අවශ්‍ය වෙන්නේ අපේ රටේ ආර්ථිකයේ වැටුණු වැටිල්ල. හොඳේ දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන ආකාරයට එයිට මේ රටේ දරුවන් වෙනුවෙන් සිංගමන් යදින්නට හේතු වුණේ ඇයි කියන එක පෙන්වන්නට තමයි අද ඉඳලා ටෙලිවැකි කිහිපයක්ම ලියන්න ඕනි කියලා හිතුවේ. හොඳේ මේ ටෙලිවැකි ලියන්න ප්‍රථම ඔය මේ ඇමරිකානු ආර්ථික විද්වතෙක් වුණු මිල්ටන් ෆ්‍රීඩ්මන් ක්‍යූ හරි අපූරු වගන්තියක් මතක් කරන්නට අවශ්‍යයි. හොඳේ ඔව් නිර්වින්දනයට පත් ජනයා නිර්වින්දනයට පත් ජනයා පියවි සිහිය ලබන්ට පෙර සියල්ල හමාල කර යුතුයි කියලයි. හොඳේ ඔන් අහගන්ටකෝ නිර්වින්දනයට පත් ජනයා පියවි සිහිය ලබන්ට පෙර සියල්ල හමාර කළ යුතුයි කියලා නේද? කොහොමද ඒක? ඒ කියන්නේ මේ සිහි නැති වෙලා ඉන්න ජනතාවට සිහියෙන්ට ඉස්සෙල්ල වැඩ ඉවර කරලා දාන්න ඕන කියන එක තමයි සරල තීරණ සිංහලෙන් කියන්න තියෙන්නේ. දැන් අපේ රටේ පාලකින් සෙට් එක මේක නියමිටම කරමින් ඉන්නවා. හොඳේ අපි ඔය මේ නිල් පාට, කොළ පාට, දම් පාට නේද? ඔය එක එක පාට හැලිවල ගිලිලා නිර්වින්දනය වෙලා ඉන්නේ. හොඳටම සිහි නැති වෙලා ඉන්නේ. හොඳේ පොඩි කාලයක් එහෙම නෙමෙයි. අවුරුදු 75ක් 76ක් පුරාම අපිට සිහි නැති වෙලා ඉන්නේ. සිහි නැති වෙලා නෙමෙයි මේ සිහි නැති කරලා ඉන්නේ. හොඳේ අපි රනිල්ට, අපි මහින්දට, අපි මෛත්‍රීට, අපි චන්ද්‍රිකාට කියලා නේද? පහෙන් පහට එකී නොකී මෙකී නායකින් පත් කරගනිමින් රටේ බලයේ ඒ අයට දුන් අපි ස්වයං නිර්වින්දනය වෙලා ඉන්නේ. හරිද? අපිම නිර්වින්දනය කරගෙන ඉන්නේ නේද? ඒ අතර අපි බලය දුන්න නායකින් අපි අවදිවෙන්ට පෙර, අපිට සිහියෙන්ට පෙර සියල්ල අවසන් කළ යුතුයි කියලා හිතාගෙන පුළුවන් තරම් හොරාකාල, පුළුවන් තරම් විකුණම් කමින් ඉන්නවා. හොඳේ විකුණම් කමින් ඉන්නවා. මේ යථාර්ථයේ තේරුම් ගන්න තුරාවට අපිට ගැලවීමක් නැහැ. හරිය, අපි නිර්වින්දන තත්වයෙන් පියවි සිහිය ලබන්ට පෙර සමහර විට මේ දේශපාලන නඩය අර නන්දා මාලනිය කිව් ආකාරයටම සීගිරියත් කළුගල් වලට කඩලා විකුණගෙන තියෙන්න පුළුවන්. හොඳේ ඒ නිසා පියවි සිහියෙන් අපේ රටට මොකද වුනේ, මොකක්ද වෙමින් තියෙන්නේ කියලා දැනගත යුතුමයි. හරිය, මුලින්ම එකක් තේරුම් ගමු. රටේ ජනතාවට කන්න නැති තරම් ආර්ථික ප්‍රපාතයකට රට ඇදලා දැම්මේ කවුද? දේශපාලනේ. හරිද? මේ රටේ දේශපාලනඥයින් සහ මේ රටේ දේශපාලනේ තමයි අපිව මේ ප්‍රපාතයට ඇදලා දැම්මේ. දැන් මේ දවස්වල නිතර ඇහෙන කතාවක්නේ, මේ අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුමක් මිස දේශපාලන විසඳුමක් නෙවෙයි කියලා නේද? ආර්ථික විසඳුමක් දේශපාලන විසඳුමක් නෙවෙයි කියලා. නමුත් යථාර්ථය නම් මාරුවෙන් මාරුවට එකම දේශපාලන නඩ දෙකක් වසර 76ක් රට පාලනය කළා කියන එකනේ නේද? ඒකනේ ඇත්ත. වැරදි දේශපාලන තීන්දුව තීරණ නිසා තමයි රට ආර්ථික ප්‍රපාතයට වැටුනේ. ඵලය ආර්ථික බංකොලොත් බව නේද? ආර්ථික බංකොලොත් බව. හේතුව කුමක්ද? හේතුව දේශපාලනයේ වැරදි දේශපාලන තීන්දු. හරිද? දැන් එහෙනම් වෙනස් කරන්න ඕනේ මොකද්ද? වැරදි දේශපාලන තීන්දු නේද? දේශපාලනය වෙනස් කරන්න අවශ්‍යයි. හොඳේ, ඔබ දන්නවා අපේ රටේ ණයකන්ද බය නැතිව ණය අරගෙන ඒ ණය නිවැරදිව ව්‍යාපෘතිවල යොදවන්නේ නැතිව හොර වැඩටම යොදවපු රටක් මේක. හොඳේ, රටේ ජනතාව ඉල්ලපු නැති, රටට අවශ්‍ය නැති මජර ව්‍යාපෘති ආරම්භ කරලා එවයන් හොරාකා රට ණය කරපු කණ්ඩායම දේශපාලනඥයින්. හරිය, මේ රට මේ විනාශයට ඇද වැටුනේ වැරදි දේශපාලන තීන්දු තීරණ නිසා. ආර්ථිකයේ ගොඩ අරගෙන රට හදන්න නම් කොට්ටමාරු දේශපාලනය අවසන් කරන්න අවශ්‍යයි. හොඳේ, මතක තියාගන්න, අද මේ සුන්දර රට ඇමරිකානු ඩොලර් බිලියන 90කට වැඩියෙන් ලෝකයට ණයයි. නටපු නැටුමකුත් නැති, බෙරේ පළුවකුත් නැති රටක් අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ. නිකමට වගේ මෙන්න මේ ණයගත් විදිහයි නායකින්වයි මතක තියාගන්න. හොඳේ, ඔව් ණයගත් නායකින්ව මතක තියාගන්නකෝ. ගණන් හිලව් එක්ක ඉදිරි ටෙලිවැකි වලින් ණය අරගෙන කරපුවත් ලියනවා. හොඳේ, ජේ.ආර්. ජයවර්ධන ඇමරිකානු ඩොලර් බිලියන 4ක ණයක් අරගත්ත එයාගේ පාලන කාලේ. රණසිංහ ප්‍රේමදාස ඩොලර් බිලියන 1.7යි. හොඳේ, ඩී.බී. විජේතුංග ඩොලර් බිලියන 1යි. මොකද එයයි හිටියේ ටික කාලයයි. මේ පාලකින් තුන් දෙනාම අද ජීවතුන් අතර නැහැ. ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ලෙස හිටිය කාලේ ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක ණය ගත්තා. හොඳේ, විකුණුපුවා වෙනම. හරිය, ඊළඟට මහින්ද රාජපක්ෂ දෙපාරක් සිය
මෝදිය පාලන කාලය තුළ අරගත් සමස්ත ණය ප්‍රමාණය හොඳට අහගන්න හොඳේ ඇමරිකානු ඩොලර් බිලියන 31ක් විතර වෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 31ක් ලංකා ඉතිහාසයේ වැඩිම ණයගත් පුද්ගලයා හොඳේ ඔහුගේ කාලේ යුද්ධය තිබුණා කියන එක තමයි එක්තරා හේතුවක් ලෙස දක්වන්නේ ඊළඟට යහපාලනය කියන්නේ මෛත්‍රී රනිල් එක්ව හදපු ආණ්ඩුව ඒ ආණ්ඩුව තමයි අවුරුදු 5 තුල ඇමරිකානු ඩොලර් බිලියන 11ක ණයක් අරන් තියෙනවා හොඳේ ඇමරිකානු ඩොලර් බිලියන 11ක ණයක් හරිය මතක තියාගන්න විශේෂයෙන් චන්ද්‍රිකා හා මෛත්‍රී රනිල් ආණ්ඩු ඒ කාලවල විකුණලාගත් ධනයත් නාස්ති කරපු පාලකින් සෙට් එකක් ඔය හොඳේ දැන් මේ දවස්වල එහෙම හිතුමතේ ණය ගන්න බෑ හොඳ වෙලාවට මොකද දැන් අපි හිඟමන්ටපත් වෙලා නේ තියෙන්නේ IMF එක කියන විදිහට තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ නේද ඒ නිසා ජනපති රනිල්ගේ මේ ගෙවෙන දවස්වල මුළු ණය ඇමරිකානු ඩොලර් බිලියන 2.9 එකට සීමා වෙයි හොඳේ නමුත් IMF එක විකුණන්න එපා කියලා නැහැ ඒ නිසා අපි නිර්වින්දනයෙන් පියවි 20 ලබන්න පෙර අර මිල්ටන් ෆ්‍රීඩ්මන් කියපු විදිහට සියල්ල හමාර කරන්න තමයි වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂලා හදන්නේ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා ඔව් පියවි 20 ලැබෙන්නට පෙර හොඳේ